මාධ්‍ය විචාරය තුලින් අපිට ඉටු කරගන්න පුළුවන් කාර්යයන් මොනවද? එහෙම නැත්නම් අපිට ඉටු අපිට තියෙන වාසි මොකද්ද? මාධ්‍ය විචාරයේ ප්‍රයෝජනය මොකද්ද වගේ ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද උත්තර දෙන්නේ? ඇත්තම සමාජලට අහන්න පුළුවන් මාධ්‍ය විචාරශීලී ග්‍රාහකත්වය යන්න හඳුන්වනවා. මාධ්‍ය විචාරය තුලින් ඔබට ඇති ප්‍රයෝජනය මොනවද? ඉටු කරගත හැකි කාර්යයන් මොනවද වගේ ප්‍රශ්නයක්. එහෙම වුණොත් මගේ දූල පුතාලා කොහොමද උත්තර දෙන්නේ? එහෙම නම් පුතේ වාසි නැත්තා වැදගත්කම ගැන ලියාගත්තත් කමක් නැහැ මගේ දූල පුතාලා. මොකද මේක ඕගොල්ලන්ගේ පෙළ පොතේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් මේ විදිහේ ප්‍රශ්න ඔබෙන් අහන්නට ඉඩ තිබෙනවා. දැන් එහෙම වුණාම මාධ්‍ය විචාරයේ ප්‍රයෝජන වැදගත්කම එහෙම නැත්තා වාසි මොනවද වගේ කියලා අහුවම එකක් තමයි ග්‍රාහක අත්දැකීම් හරහා එහි ආස්වාදය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඇත්තටම මාධ්‍ය විචාරකයෝ තමයි ග්‍රාහක අත්දැකීම් හරහා ඒකේ ආස්වාදය පැහැදිලි කරලා දෙන්නේ. චිත්‍රපටයක්ද, සින්දුවක්ද, ටෙලිනාට්‍යයක්ද, ඒකේ කොයි වගේ ආස්වාදයක්ද ඇති කරන්නේ, මොන වගේ සුන්දරත්වයක් ඒකේ තියෙනවද, චරිතය, නිර්මාණය ආස්වාදනය කරලා දෙනවා අපිට. ගීතයක් වුණත් එහෙමයි. බලන්න සමහරලාට ගීත විචාරවලදී අපි කොයි තරම් දුරට වශීකృత වෙලා අහගෙන ඉන්නවද කියලා. ඒ ග්‍රාහක අත්දැකීම් හරහා අපිව ආස්වාදනයකට ලක් කරන නිසා. දෙවෙනි කාරණය තමයි පුතේ ග්‍රාහක අවබෝධය වර්ධනය කිරීම සඳහා විචාරක අත්දැකීම් පාදක කරගනිමින් නිර්මාණය තේරුම් කරලා දෙනවා. වම කෙටියෙන් කිව්වොත් ග්‍රාහක අවබෝධය වර්ධනය කරන්නට විචාරක අත්දැකීම් පාදක කරගනිමින් ඒක නිර්මාණය තේරුම් කරලා දෙනවා. අර ඉස්සෙල්ලා ආස්වාදනය කරනවා වගේම තමන් විඳලා තියෙන එහෙම නැත්නම් ග්‍රාහකයන්ගේ අදහස් උදහස් ඇතුලින් තමයි ඔවුන්ට මේ අවබෝධය ඇති කරන්න මේ විචාරක අත්දැකීම් ඉදිරිපත් කරන නිර්මාණය සඳහා. ඇත්තරම මේ වගේ තවත් නිර්මාණයක් මම බලලා තියෙනවා. ඒකේ නම් මෙහෙම එකක්. මේ සමාජය තුළ මෙන්න මෙහෙම දෙයක් තකිලා තියෙනවා. ඇත්තට මට හරි සන්තෝෂයි මට මෙන්න මෙහෙම දෙයක් විඳ ගන්න පුළුවන් කියලා තියෙනවා. ආදි වශයෙන් මේ නිර්මාණයේ තියෙන දේවල් සම්බන්ධයෙන් විචාරකයාගේ අත්දැකීම ඇසුරින් ඒ නිර්මාණය තේරුම් කරන්නට උත්සාහ කිරීමකුත් කරන්න පුළුවන්. ඒක අපිට ඇත්තටම වැදගත්. සමහරලාට ඔය විචාරකය කියලා කියන්නේ අමුතු කෙනෙක් නෙමෙයිනේ දුවේ පුතේ. එයත් අපේ සමාජයේම ඉන්න කෙනෙක්. ඉතින් එතකොට එයා අපේ සමාජයේ ඉඳලා එයා සමහර විට අත්දකින්න අත්දැකීම් අපිටත් අත්දැකලා තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒ තේරුම් කිරීමේදී ඒ අත්දැකීමට සමාන අත්දැකීම් අපිට තිනකොට අර නිර්මාණය හොඳින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. අනිත් එක තුන්වෙනි කාරණේ තමයි පුතේ නිර්මාණය ජීවිතයට වැදගත් වන ආකාරය විග්‍රහ කරලා දෙනවා. දැන් මේ විග්‍රහ කරනකොට ඒකයි මචාරශීලී ග්‍රහගත වැදගත් කියලා කියන්නේ කොයිතරම් දුරට අපේ ජීවිතයට වැදගත්ද? ඇයි අපි මේ නිර්මාණය පරිශීලනය කරන්නේ? ඇයි අපි මේක බලන්නේ? දැන් සමහර ළමයින්ට පෞකේ දවස්වල මේ කොරෝනා නිසා තාම නිවස්වල ඉන්නේ. ඉතින් ඒ අය ගෙදරට වෙලා සමහර නිර්මාණ ඔහි බලනවා 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 ඉවරයක් නැහැ. ඉතින් ඒකේ තොයරුමක් නැහැ. මේ මට ගැළපෙනවද නැද්ද? සමහරලාට රූපවාහිනී උදේ ඉඳලා වාඩි වුණාම හවස වෙනකන් දවල් වෙනකන් තීගර ජීවිතයට තමන්ගේ ජීවිතේ කොයිතරම් දුරද වැදගත්ද නැද්ද කියලා නෑ ඔහේ බලාගෙන ඉන්න. මොකද ඒ විචාරශීලීත්වයෙන් තොරය. එහෙනම් මාධ්‍ය නිර්මාණය ජීවිතයට වැදගත්ද මට වැදගත්ද හිතන්නකො. උසස් පෙළ දරුවෙක් එහෙම වාඩි වෙලා හිටියොත් මේ දවස්වල ඒගොල්ලන්ට අවශ්‍ය වෙන සන්දේශ තියෙනවා ගුවන් විදුලි රූපවාහිනී වෙනත් මාධ්‍යවල පුවත්පත්වලත් තියෙනවා. ඉතින් ඒක වගේන් තමන්ට ගැළපෙන ඒවා විතර තොර බෙර ගන්න මේක වැදගත් වෙනවා. එහෙම වුණාම තමයි තමන් මේ විචාරශීලී ග්‍රාහකත්වයක් තියෙනවා කියලා අපි හිතන්නේ. අනිත් එක පුතේ තව අනිත් පැත්තට ගත්තොත් නැත්නම් විචාරශීලීත්වය නැත්නම් මාධ්‍ය විචාරය ග්‍රාහක චර්යාව වෙනස් කරන්නට පුළුවන්, වෙනස් කර ගන්නට හේතු වෙන්න පුළුවන්. ඒකත් එක වැදගත්කමක්. මාධ්‍ය නිර්මාණකරුවා පැත්තෙන් ගත්තොත් එයාගේ මාධ්‍ය නිර්මාණය සංවර්ධනය කරගන්න පුළුවන්. වැරද්දක් තිබුණොත් ඒක හදාගන්න පුළුවන්. ගුණ දොස් චාරයක්ත් මේ අතර වෙනවනේ. ඒ නිසා සමහරලාට සාමාන්‍ය ජනයාට නම් සමහර අදහස් උදහස් සංඥා සංකේත තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා තව කරුණක් කියන්න පුළුවන්. සාමාන්‍ය ජනයාට මාධ්‍ය නිර්මාණය විනිවිද දකින්නට සංජානනය කරගන්නට විචාරකයන්ගේ සහය අවශ්‍ය වෙනවා. දැන් හිතන්නකෝ පුවත්පතක තියෙන කරුණ පිළිබඳ උදාසන අපි ගුවන් විදුලියෙන් එහෙම නැත්නම් රූපවාහිනියෙන් අහනවා පුවත්පතක තියෙන දේවල් ගැන. එතකොට වැඩියනොත් එක්ක කියන කොටසක් තියෙනව නේද? අන්නේ ඒකනේ අපිට අර මේ ප්‍රවෘත්තිය ගැන වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් ඉන්න. මම මේක අරගෙන කියවනවද, මට මේ වැදගත්ද, අද අදාළ නැද්ද ආදි වශයෙන්. ඒ කියන්නේ අර විචාරකයාගේ සහාය අපිට වැදගත් නිර්මාණය විඳ ගන්නට.
ඒ වගේම ග්‍රාහකයෝයි මාධ්‍ය එහෙම නැත්නම් ග්‍රාහකයා සහ මාධ්‍ය අතර ගනිදෙනුම වඩා හොඳින් ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ පුතේ මාධ්‍ය ਵਿਚාරයකට තමයි මම චිත්‍රපටයක් බලන්න හිටියද මම චිත්‍රපටය බලන්න හිටියේ නැද්ද නමුත් ਵਿਚාරයක් බලන්න ලැබෙනවා ਵਿਚාරය බැලුවා මට හිතෙනවා මේ චිත්‍රපටය බලන්නවාද එහෙම නැත්නම් බලන්නේ නැද්ද මම තීරණය කරනවා මේක හොඳද නරකද මට ගැළපෙනවද ආදිවාසී සමහර චිත්‍රපටි තියෙනවා පුදුමාකාර ලස්සන ਵਿਚාර නිසා අපි චිත්‍රපටේ නරඹන්නට යන අවස්ථා ටෙලි නාට්‍ය බලන්න යොමු වන අවස්ථා සමහරලාට පොත්පත් ගැන ਵਿਚාර තියෙනවා ග්‍රන්ථ ਵਿਚාරය නිසාම අපි සමහරලාට ග්‍රන්ථය මිලදී අරගෙන පරිශීලනය කරන්න පටන් ගන්න මෙන්න මේ ආකාරයෙන් පුතේ මාධ්‍ය නිර්මාණයේ ਵਿਚාරය එහෙම නැත්නම් මාධ්‍ය ਵਿਚාරයේ විශාල ප්‍රයෝජනයක් අපිට තියෙනවා ද්වේපතේ තව ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් මාධ්‍ය ਵਿਚාරය සම්බන්ධයෙන් විචාරශීලී ග්‍රාහකයෙකු සතු නිපුණතා මොනවද වගේ එක. එතකොට ඔබ විචාරශීලී ග්‍රාහකයෙක් නම් දැන් මං කියවා ඒකේ වාසි ප්‍රයෝජන විචාරශීලී ග්‍රාහකත්වය කියන්නේ මොකද්ද? විචාරය කියන්නේ මොකද්ද ආදි වශයෙන්? මේවා විචාරය කරගෙන යනකොට ඔයගොල්ලන්ට එහෙනම් තියෙන්න ඕන නිපුණතා විශේෂයෙන් මෙන්න මේවා. එකක් තමයි ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේ හොඳින් අවබෝධ කරගැනීමේ හැකියාවක් ඔයාලට තියෙන්න ඕන. ඔය කියන කරුණ පුතේ විචාරශීලී ග්‍රාහකයෙක් සතු නිපුණතා හැටියට ඔයාලට ලියා ගන්න පුළුවන්. නිසි ලෙස අවබෝධ කරගැනීමේ හැකියාව ජනමාධ්‍ය සංදේශය. ඊළඟ මාධ්‍ය මගින් සංගවන දෙයි කුමක්ද කියලා අවබෝධ කරගන්න. කියන්නේ යටිපෙළ තේරුම් ගැනීම. ඒකල උඩින් එකක් කියලා යටින් තව එකක් කියනවාද කියලා අපි බලන්න ඕන. ඊ වගේම ජනමාධ්‍ය කටයුතු කරන්නේ මොන අරමුණකින්ද කියලා අපි තේරුම් ගන්න ඕන පුතේ. ජනමාධ්‍ය කටයුතු කරන්නේ කුමන අරමුණකින්ද යන්න තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හොඳ විචාරශීලී ග්‍රාහකයෙක් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ වගේම ජනමාධ්‍ය උත්සාහ කරන්නේ තමා කෙබඳු පුද්ගලයෙකු බවට පත් කිරීමද අපේ චර්යාව වෙනස් කරගන්න හේතු වෙනවා කියලා කිව්වනම විචාරය තුලින් අපව කුමන පැත්තකට යොමු කරනවද කියලාත් බලන්න ඕනේ. ඇයි නැත්නම් අපි විචාරකයන්ට ඕන පැත්තට හැරෙන්න තිරදීන. ඇත්තට සමහර නිර්මාණ විචාර දිහා බලලා අපි ඒ මාධ්‍ය සංදේශ වලට යොමු වුණාම ඒ කිය විචාරය කියන දේවල් සමහරලාට 100%ක් ඒ වගේ නැති වෙන්නත් පුළුවන්. එහෙනම් විචාරය ඔබව නිවැරදි කරනවාද කියලා ප්‍රශ්නකටත් එනවා. කොහොම වුණත් විචාරශීලී ග්‍රාහකයෙකු සතුව මෙන්න මේ සංදේශ ඉදිරිපත් කරනකොට නිර්මාණයන් කවි ගීත චිත්‍රපටි මම ඉස්සෙල්ලා කිව්ව විවිධ මාධ්‍ය නිර්මාණයන් ඉදිරිපත් කරනකොට ඒ පිළිබඳව අපි හොඳ සැලකිල්ලෙන් බලන්න ඕන. මොකද ග්‍රාහකයා පොළඹවා ගැනීමට මාධ්‍ය විසින් විවිධ උපාය මාර්ගයන් ක්‍රියාත්මක කරනවා. ඒව තේරුම් ගැනීමේ හැකියාවකුත් අපිට තියෙන්න ඕන. මම කිව්වා නිර්මාණයකින් බලාපොරොත්තු වෙන්නේ අපිව මොන පැත්තට යොමු කරන්නද? එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. දැන් මම මේ වෙලාවේ උදාහරණයකට ගන්නෑ. හිතන්නකෝ මාධ්‍ය සංදේශ නිර්ම දැන්වීම කරන්නේදී දැන්වීම සංදේශයන් ගැන හිතන්න බලන්නකෝ. දැන්වීම කොයිතරම් දුරට අපිට හිතට වදිනවද කියලා කියනවනම් අපේ අම්මලා තාත්තලාට අපි කරදර කරනවනේ ඊළඟ දවසේ භාණ්ඩය හෝ සේවාව ලබා ගන්න. අනේ තාත්තේ මට එකක් ගෙනල්ලා දෙන්න මට ඕනමයි. අපේ යාළුවන්ටත් තියෙන ඔහොමනේ ඔයගොල්ලෝ කියන්නේ. මොකද ඒගොල්ලෝ ඕගොල්ලන් පාරිභෝගිකයෙක් බඩපත් කරගන්න තමයි බොහෝ විට උත්සාහ කරන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. සමහර චිත්‍රපටි එහෙම නැත්නම් ගීත වලින් ඔබ වෙන පැතික වලට හරවලා දානවා. ඔබේ අදහස් ආකල්ප වෙනස් කරලා දානවා. ඒව තේරුම් ගන්න ඕනේ. ඒකයි මාධ්‍ය කුමක් ඉදිරිපත් කරත් තමාට අවශ්‍ය දේ පමණක් තොර බේර ගන්නත් අපේ හැකියාවක් තියෙන ඕනේ. ඒකත් හොඳ නිපුණතාවක්. ඒකත් හොඳ නිපුණතාවක්. එහෙනම් මම කිව්වේ හොඳට මාධ්‍ය සංදේශය අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙන ඕනේ. සංගවන දේ කුමක්ද කියලා අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙන ඕනේ. මොන අරමුණකින් මේක ඉදිරිපත් කරනවද කියලා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන ඕනේ. ඒ වගේම තමා කවර පුද්ගලයෙකු බවට පත් කරන්න අපේ චර්යාව මොන ආකාරයෙන් වෙනස් කරන්නද මේ සංදේශය ඉදිරිපත් කරන්න කියලා අපට හැකියාවක් තියෙනවා. එහෙම අපිව වෙනස් පුද්ගලයෙකු බවට පත් කරන්න යොදා ගන්න විවිධ උපාය මාර්ග තියෙනවා. ඒව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. සමහරලාට හොඳ ජිංගල් එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ජනප්‍රියම ගායකයෙක් ගායිකාවක් නළුව එහෙම නැත්නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොදා ගන්නවා මේ සඳහා විවිධ උපාය මාර්ග විදියට. අපි ඒ ක්‍රීඩකයා කියන හින්දා එහෙම නැත්නම් වෛද්‍යවරුන් යොදා ගන්නවා. ඉතින් අපි ඒ කියන නිසා මේක පිළිගන්නවා. අන්න ඒකින් හොඳ අවබෝධයකින් මේක පරිවර්තනය කරන්න ඕන පුතේ. යටිපෙළ තේරුම් ගන්න ඕන කියන්නේ ඔක තමයි. මාධ්‍ය වෙත මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව තමාගේ ප්‍රතිචාර පෞද්ගලිකව එහෙම නැත්නම් සංවිධානාත්මකව ඉදිරිපත් කරන්නට
මාධ්‍යත් එක්ක අයින් වෙලා ඉන්නවා කියන කෙන මේ විචාරශීලීත්වය කියලා කියන්නේ අන්තර් සම්බන්ධතාවන් පවත්වා ගැනීමේවා නිවැරදි මාර්ගයට යොමු කර ගැනීමට කටයුතු කිරීමත් එක්තරා අවශ්‍යතාවක්. එහෙනම් මාධ්‍ය විචාරකයෙකු සතු නිපුණතා මොනවාද? ඉන් හතරක් පැහැදිලි කරන්න දෙකක් කෙටියෙන් විස්තර කරන්න වගේ ප්‍රශ්නයක් ආවොත් මම හිතනවා මේ කතා කරපු තොරතුරු දූල පුතාලට වැදගත් වෙයි. ඒ අතරම මම චුටි තව කරුණු ටික කීපයක් මතක් කරන පුතේ මාධ්‍ය කෙරෙහි විචාරශීලී වීම එහෙම නැත්නම් මාධ්‍ය පරිහරණයෙන් පමණක් ලබා ගත හැකි නිපුණතාවක් නොවේ. ඒ සඳහා ඔබට සමාජමය දැනුමක් අවබෝධයක් තිබිය යුතුයි පැහැදිලි කරන්න කියලා කිව්වොත් ඒ වගේ වෙලාවක මතක තියා ගන්න ඕන පුතේ ඇත්තටම මාධ්‍ය විචාරයෙන් විතරක් ඒක පරිහරණයෙන් විතරක් ලබා ගන්න ඕන කුසලතාවක් නැත්නම් හැකියාවක් නෙමෙයි. මාධ්‍ය විචාරශීලී දැනුම ඔබ ලබා ගන්නේ අපි මේ කතා කරන දේවල් පොතින් පතින් ආදීන් විතරද? නැහැ. ඇත්තටම එහෙම සමාජයෙන් අපිට ලබා ගන්න පුළුවන් අවබෝධය ගැන කිව්වොත් එහෙම නැත්නම් වෙනත් ආකාරවලින් මාධ්‍ය විචාරශීලී අවබෝධය ඔබට ලබා ගන්න පුළුවන් ආකාරය ගැන කිව්වොත් ඒ තමයි පොත්පත් වෙනත් පොත්පත් වල තියෙනවා සංගරාවල තියෙනවා ඒව කියවන්න. ඒකෙත් දැනුම වර්ධනය කර ගන්න පුළුවන්. ඒ කියන්නේ පොත්පත් සංගරා ආදී කියවීමෙන් ඔබට දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම බොහෝ ඇසූ පිරූ තැන් නැති අය ඉන්නවා. වැඩි හිටියෝ, ප්‍රභූවරු, එහෙම නැත්නම් ගුරුවරු, එහෙම නැත්නම් ග්‍රන්ථ කතුවරු, ඔයගේ සමාජයේ පිළිගත්තු අපි කියනවා බහුශ්‍රුතය කියලා කියන්නේ. ඒ අරගෙන බොහොම සරල සිංහලෙන් කිව්වොත් ඇසූ පිරූ තැන් බොහෝ ඇසූ පිරූ තැන් නැති අය ඇසුරු කරන්නේ. ඒගිනුත් මාධ්‍ය ਵਿਚාරය පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අනිත් එක තමා අවට සමාජයේ සිදුවෙන දේ පිළිබඳව ඕගොල්ලෝ හොඳ ਵਿਚාරශීලීව බලාගෙන ඉන්නේ. අවට දේ පිළිබඳව ਵਿਚාරශීලී වීම තුළම ඔයාලට ਵਿਚාරශීලීත්ව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම තව කරුණක් ඕගොල්ලන්ට මතක් කරොත් පුතේ සමාජයේ මාධ්‍ය හිමිකරුවෝ මාධ්‍ය මෙහෙවන පිරිස්සල හැසිරීම පිළිබඳව අවබෝධයෙන් ඉන්නේ. මම ඉස්සලා වචනයක් කිව්වා ව්‍යාපාරික ආධිපත්‍ය කියලා. එහෙම නැත්නම් ව්‍යාපාරික අදිසි හස්තය කියලා අපිට කියන්න පුළුවන් ඔබට. ව්‍යාපාරිකයෝ තමයි පුතේ ජනමාධ්‍ය හසුරුවන නොපෙනෙන බලවේගය. ඒගොල්ලෝ දැන්වීම් එහෙම නැත්නම් අනුග්‍රාහකත්වය ලබා දෙමින් මාධ්‍යකරුවන්ට කියනවා මාධ්‍යකරුවනි නුඹලා කෙසේ හෝ ජනතාව එහෙම නැත්නම් මහජනයා අපගේ නිෂ්පාදන හා සේවා මිලදී ගන්නට යොමු කරපල්ලා කියන කාරණේ. මේ නිසා ඒගොල්ලෝ කොහොම හරි විවිධ උපක්‍රම දාලා දැන්වීම් දාලා ප්‍රචාරණය කරලා එහෙම නැත්නම් චිත්‍රපටි වලින් මේ වක්‍ර දැන්වීම් කරලා ඍජු දැන්වීම් කරනයට ඍජු ප්‍රචාරණයට වැඩිය වක්‍ර ප්‍රචාරණයන් සිදු කරලා අපිව කිසියම් මනෝවිද්‍යාත්මකව හරි අපව පොළඹ ගන්න උත්සාහ කරනවා. අනේ ඉඳා සමාජයේ මාධ්‍ය හිමිකරුවෝ කොහොමද හැසිරෙන්නේ? මාධ්‍ය මෙහෙවන පිරිස්සල හැසිරීම කොයි වගේද කියලා හොඳ අවබෝධයක ඉන්න ඕනේ. එහෙම වුණාම තමයි පුතේ වෙළඳපොළ ක්‍රියාකාරීත්ව පිළිබඳ අවබෝධයෙන් හිටියම තමයි අපිට විචාරශීලී ග්‍රාහකත්වයේ ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ අපි අද දවසේ ගොඩාක් දේවල් කතා කරා. විචාරශීලී ග්‍රාහකත්වය කියන්නේ මොකක්ද? විචාරය කියන්නේ මොකක්ද? විචාරය කරන්නේ කොහොමද? ඒකෙදි අපිට තියෙන වැදගත්කම ප්‍රයෝජනය මොනවද? ඒ වගේම විචාරශීලී ග්‍රාහකයෙකු සතු නිපුණතා මොනවද? විචාරශීලී මාධ්‍ය ග්‍රාහකත්වයේ ශක්තිමත් කරගන්නට අපට කරගන්න පුළුවන් දේවල් මොනවද ආදී වශයෙන් පයිතනවා දූල පුතාලට අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන් ජනමාධ්‍ය විචාරය කියන මාතෘකාව ඔස්සේ මාධ්‍ය විචාරකයා කියන්නේ කවුද ඒ සඳහා අපිට උදා ගන්න පුළුවන් විවිධ ඉදිරිපත් කිරීම් කොයි වගේද මාධ්‍ය සඳහා විචාර ප්‍රතිචාර එහෙම නැත්නම් ඉදිරිපත් කරන්න කියන ආදී දේවල් අපි ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙලා අද ටොපින් සමු ගන්නවා හොඳ මාතෘකාවකට අද ඔබ සමන් දුන්නේ සාමාන්‍ය පෙළ සංනිවේදනයේ හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය කරුණු සාකච්ඡා කළේ කොළඹ අධ්‍යාපන කලාපයේ සංනිවේදනයේ හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය පිළිබඳ ගුරු උපදේශක ඒ නානායක්කාර මහතා. නිෂ්පාදනය කළේ සුභාෂිනී සුබසේන.